අයිබෝවන් සුබ දවසක්. පාඩම් කරන්න අධ්‍යාපනික වටිනාකම් ඇති වීඩියෝ නරඹන්න ඒ වගේ දේවල් වලට සවන් දෙන්න හැමෝටම පුළුවන්. දැනුම පිපාසයෙන් ඉන්න ඕනම කෙනෙක් ඒ දේවල් කරනවා. දැනුම පිපාසයක් නැතත් විභාගයක් සමත්වීමේ අරමුණින් හරි පාඩම් කරනවා. ඒත් ඒ පාඩම් කරන අලුතින් ඉගෙන ගන්න දේවල් මතකෙට ඉන්නේ කීයෙන් කී දෙනාටද? මේ වීඩියෝව බලන ඔබටත් මේ ගැටලුව ඇති. කොච්චර පාඩම් කළත් ඒ කිසිම දෙයක් ඔබගේ මතකයේ ගබඩා වෙන්නේ නැතුව ඇති. ඒකනේ මේ වීඩියෝ බලන්න ඔබාවෙත්. ඉතින් අද විශ්මලෝකයෙන් අපි කතා කරන්නේ දේවල් මතක තබා ගන්න ලෝකේ භාවිත කරන වඩාත් සාර්ථකම ක්‍රමයක් ගැන. මේ ක්‍රමය අද ඉඳන්ම අනුගමනය කළොත් ඔබට ඉක්මනින්ම ඔබගේ ඉලක්කවලට යන්න ඒක පහසුවක් වේවි. එසේනම් රැඳෙන්නයි ආරාධනය මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. අංක 1. කියවීමට අදාළව පැහැදිලි අරමුණක් සකසා ගන්න. ළඟ ළඟම එන විභාගයක් සඳහා පාඩම් කරන අවස්ථාවක උනත් නැත්නම් දැනුම පිපාසය නිසාම පොතක් කියවන අවස්ථාවක්, එහෙම නැත්නම් වීඩියෝවක් බලන අවස්ථාවක්, හඬපටයකට සවන් දෙන අවස්ථාවක්, දේශනයකට සවන් දෙන අවස්ථාවක් වගේ මේ ඕනම අවස්ථාවක ඇයි මම මේ දේ කරන්න කියන කාරණය ගැන පැහැදිලි අරමුණක් ඔබට තියෙන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ විභාගයේ ජයගැනීමේ අරමුණ, එහෙම නැත්නම් දැනුම පිපාසාව සංසිඳවා ගැනීමේ අරමුණ වගේ අරමුණක් නෙවෙයි. මේ කියන්නේ ඒ නිශ්චිත පාඩම් කරන අවස්ථාව නැතිනම් වීඩියෝව බලන අවස්ථාව හරහා ඒ අන්තර්ගතයෙන් ඔබ ගන්න බලාපොරොත්තු වෙන නිශ්චිත දැනුම මොකක්ද කියන එක ගැන ඔබට අවබෝධයක් තියෙන අවශ්‍යයි කියන එකයි. අංක 2. මතක මන්දිර ක්‍රමය. පාඩම් කරන ඉගෙන ගන්න ඕනම දෙයක් හොඳින් මතක තියාගන්න සාර්ථකම ක්‍රමයක් තමයි මතක මන්දිර, එහෙම නැත්නම් මෙමරි පැලස් ක්‍රමය කියන්නේ. මේකෙදි කරන්න ඔබ පාඩම් කරන ඉගෙන ගන්න දේවල් ඔබට හොඳින් මතක තියෙන ගොඩනැගිල්ලක සංගමණය එක. ඒ කොහොමද? මේකට ඔබ මුලින්ම ඔබට හොඳින් මතක තියෙන ගොඩනැගිල්ලක් සිහියට ගන්න ඕනේ. ඒක ඔබගේ නිවස, පාසල නැත්නම් ඔබ දන්න වෙනත් නිවසක් හෝ පොදු ස්ථානයක් මේ ඕනම ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. මේකෙදි ඔබට කරන්න තියෙන්නේ ඔබ ඉගෙන ගන්න දේවල් ඒ ගොඩනැගිල්ල විවිධ ස්ථානයක සම්බන්ධ කරන එක. ඒක හරියට මෙහෙමයි. ඔබ පාඩම් කරන කොටසේ පළවෙනි පරිච්ඡේදය පාඩම් කරන්නේ නිවසේ සාලේ මනසේ තියාගෙන. එතකොට ඔබට මේ පළවෙනි පරිච්ඡේදයට අදාළ දෙයක් මතක් කරන්න ඕන වුනහම ඔබ මුලින්ම කරන්නේ මනසින් නිවසේ සාලයට යන එක. එතකොට ඒ පාඩම් කරපු කොටසත් ඔබ මනසින් මවපු සාල චිත්‍ර රූපයත් එකිනෙක සම්බන්ධ වෙලා ඔබට ඒ කරුණ මතක් කරලා දෙනවා. අංක 3. මේ මතක සම්බන්ධ කිරීමක්. මේ මතක මන්දිර ක්‍රමය ඔබ අහන්න ඇත්තේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමය බොහෝ දෙනා විසින් දැනටම භාවිත කරනවා. ඇත්ත වශයෙන්ම ඔබත් නොදැනුවත්ව ඔබේ සාමාන්‍ය ජීවිතයේදී ඉබේම මේ ක්‍රම ඔබට භාවිත වෙනවා වෙන්න පුළුවන්. එකට සරල උදාහරණයක් ගමු. ඔබට පාරේ යනකොට ඔබගේ පරණ නමුත් හොඳම යාළුවෙක් හම්බ වෙනවා. ඔබලා මුණගැහෙන්නේ අවුරුදු ගානකට පස්සේ. කොහොම වුණත් ඔබට ඒ යාළුවා දකිනකොටම මුහුණට හිනාවක් එනවා. ඒ හිනාව එන්නෙම ඒ යාළුවත් එක්ක ඔබටත් තියෙන අතීත මතක සේරම එකට ගොනු වෙලා. හොඳට කල්පනා කරලා බලන්න එහෙම නෙමෙයිද වෙන්නේ කියලා. ඉතින් මේ මතක මන්දිර ක්‍රමය පාඩම් වලට වෙනත් ඉගෙනීම් වලට භාවිත කරනකොට ඔබට ඒක හිතාමතා කරන්න සිද්ධ වෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. අංක 4. සාරාංශගත කිරීම. පාඩම් කරන අතරතුරම ඔබට මතක මන්දිර ක්‍රමයට ඔබගේ මතකය ගබඩා කරන්න පුළුවන්. ඒ වගේම කොටසක් පාඩම් කරලා ඉවර වුණ ගමන්ම ඔබ කරන්න ඕන දේ තමයි ඔබ ඉගෙනගත් දේවල් සාරාංශගත කරන එක. මේ සාරාංශගත කිරීම ඔබ සංකීර්ණ විදිහට කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට ඔබ කරන්න ඕනේ ඔබ ඉගෙනගත් කරුණු ඔබගේ භාෂාවෙන්, එහෙම නැත්නම් ඔබට තේරෙන සරල භාෂාවෙන් නැවත ලිවීම. ඔබ ඉගෙනගත් දේ ඔබට සරල භාෂාවෙන් නැවත ලියන්න පුළුවන් කියන්නේ ඔබ ඒ කරුණු හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා කියන එකයි. ඒ විදිහට ඔබ ඉගෙනගත් කරුණක් ඔබට සරල බසින් සාරාංශගත කරන්න අපහසුයි නම් ඒකේ තේරුම වෙන්නේ ඔබ නැවතත් ඒ දේ පාඩම් කරන්න ඕනේ කියන එකයි. ඉතාමත් සරල ආකාරයෙන් ලිවීමට හැකිවන තෙක් මේ නැවත නැවත කිරීම තමයි ඔබගේ මතකය ශක්තිමත් කරන්න තියෙන හොඳම ක්‍රමය. අංක 5. ඔබ ඉගෙන ගන්නා දේ උගන්වන්න. හරි, දැන් ඔබට ඔබ ඉගෙනගත් දේ සරලව සාරාංශගත කරන්න පුළුවන් කියන්නේ ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වුණත් ඔබට එතනදී සමහර විට මගහැරුණු හිඩස් තියෙන්න පුළුවන්. ඒ දේවලුත් හඳුනාගෙන මතකය හොඳින්ම තහවුරු කරගන්න හොඳම ක්‍රමය තමයි ඔබ ඉගෙනගත් දේ තව කෙනෙක්ට උගන්වන එක.
මේකෙදී ඔබට පුළුවන් ඔබ සරලව ඉගෙනගත්ත කරුණු ඔබට සවිස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද, ඒ ගැන පුළුල් සහ ගැඹුරු අවබෝධයක් තියෙනවද කියන එක හොඳින්ම තහවුරු කරගන්න. ඒ ඉගෙනවීම අතරතුරදී ඔබ ඉගෙනගත් දේවල් සම්බන්ධව යම්කිසි අඩුපාඩුවක් වැටහුණා නම් ඔබට ඒක ඒ අවස්ථාවේම නිවැරදි කරගන්න පුළුවන්. අංක 6. දෘශ්‍ය ආධාරක භාවිත කරන්න. විවිධ පියවරයන් වලින් තහවුරු කරගත් දැනුම තවත් ප්‍රගුණ කරන්න හොඳ ක්‍රමයක් තමයි දෘශ්‍ය ආධාරක භාවිත කරන එක. ඇත්ත වශයෙන්ම දෘශ්‍ය ආධාරක භාවිත කරන එක ඔබට මතක මන්දිර ක්‍රමයට මුලින්ම වුණත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ පාඩම් කරන ඉගෙන ගන්න මුල්ම අවස්ථාවේදීම දෘශ්‍ය ආධාරක භාවිත කරන්න පටන් ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ රූප සටහන්, මයින්ඩ් මැප් සහ ප්‍රස්තාර භාවිතයෙන් ඔබ ඉගෙනගත් දේවල් සම්බන්ධ කරලා සාරාංශගත කරන එක. අංක 7. ඉගෙනගත් දේවල් අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීම. ඊළඟට ඔබ කරන්න ඕන දේ තමයි ඉගෙනගත් දේවල් අතර අන්තර් සම්බන්ධතා ගොඩනංවන එක. අන්තර් සම්බන්ධතා ගොඩනැගීම වඩාත් පහසුවෙන් සහ නිරවුල්ව කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි කලින් සඳහන් කළ මයින්ඩ් මැප්ස් කියලා කියන්නේ. මයින්ඩ් මැප් එකක් සකසන ආකාරය සැකවින් පැහැදිලි කළොත් මේකෙදි ඔබට කරන්න තියෙන්නේ කොලයක් අරගෙන පිටුව මැදින් ඔබ ලියනවා. ඒවා ඊතලවලින් තමයි සම්බන්ධ කරන්නේ. නැවතේ අනු මාතෘකාවලට සම්බන්ධ වෙන අනෙක් කරුණුත් සම්බන්ධ කරමින් දිගින් දිගටම ගසක අතු විහිදී යන ආකාරයට මයින්ඩ් මැප් එකක් ගොඩනගන්න පුළුවන්. අංක 8. නිතිපතා දැනුම සමාලෝචනය කරන්න. මේ ආකාරයට සාරාංශ කිරීම, එහෙම නැත්නම් අන්තර් සම්බන්ධතා ගොඩනැගීම, මේ හැමදේම ඔබ කරන්නේ පාඩම් කරලා බොහොම සුළු වෙලාවක් ඇතුළත. ඒක වෙනත් අයෙක්ට ඉගැන්වීමට හම්බෙන්නෙත් ඔබට හම්බ අවස්ථාවක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ ඉගෙනගත් දේවල් ආම වශයෙන් සතියක් ඇතුළතවත්, නැවත මාසයක් ඇතුළතවත් ආදී ලෙස නැවත සමාලෝචනය කිරීම ඉතාමත් වැදගත්. ඒ විදිහට සමාලෝචනය කරන එකෙන් ඔබේ දැනුම කෙටිකාලීන මතකෙන් දිගුකාලීන මතකයකට අරන් යන්න පුළුවන්. අංක 9. දන්නා දේවල් සමග නව තොරතුරු සම්බන්ධ කරන්න. ඔබ ඉගෙනගත් දේවල් හොඳින්ම මතකේ ගබඩා කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයා ඉගෙනගත්ත අලුත් දේවල් ඔයා දැනටමත් දන්න දේවල් එක්ක සම්බන්ධ කරන එක. ඒ මොකක්ද කියලා අපි සරල උදාහරණයකින් බලමු. හිතන්න ඔයා ගුරුත්වාකර්ෂණය ගැන ඉගෙන ගන්නවා. ඒත් එක්කම ඔයා ඒ ඉගෙනගත් දේ ඔයා ගුරුත්වාකර්ෂණය ඔයාගේ ජීවිතයේදී ප්‍රායෝගිකව අත්විඳපු විවිධ අවස්ථාවන් සමග සම්බන්ධ කරනවා. ඔව්, ඇත්තෙන්ම ඒක සරලයි වගේම රසවත් ක්‍රමයක්. අංක 10. ඔබ ඉගෙන ගන්නා දේ ප්‍රායෝගික ලෝකයට අදාළ කරගන්න. ඔයා ඉගෙන ගන්න දේවල් බොහොම අමාරුවෙන් කොහොම හරි මතකේ ගබඩා කර ගැනීමටත් වඩා වැදගත් ඔබේ කරුණු ප්‍රායෝගික ජීවිතයේදී භාවිතයට ගන්න එක. මේ දේ හැම විෂයක් සඳහාම කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට නිතර ප්‍රායෝගිකව දේවල් අත්හදා බලන්න බැරි විෂයන්වලදී වුණත් ඔබ හිතින් මවාගත් ගැටලුවක් විසඳීමේදී ඒ භාවිත වෙන්නේ කොහොමද කියලා ඔබට අත්හදා බලන්න පුළුවන්. මේ ක්‍රමයත් ඔයාට දේවල් මතක තියාගන්න බොහොම රසවත් ක්‍රමයක් වේ. හරි, මේ වීඩියෝවෙන් ඔයා ඉගෙන ගන්න දේවල් කොහොමද හොඳින් මතක තියාගන්න කියලා බොහොම ප්‍රායෝගික ක්‍රම රැසක් ඉගෙන ගත්තා. ඒ වගේම ඔයා ඉතින් මතක ඇතුව ඒ දේවල් ගැන අත්දැකීම් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහස් මේ වීඩියෝව බලපු ගොඩක් අයට වැදගත් වේ. එහෙනම් අදත් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය ඔබට ජයග්‍රහී දවසක්.